ගෙවල් දවේ උුසුම පුවත් මුින් මොට කියන යිටෙන් ප්‍රති සමගින් ම ශ්‍රහාන් කනනිෂ්කාරය සිංහ. මම මඳනිකාරපුුගලා දත් මුලින් මවධනය පුවත් සිරස්ථලවෙත. පෘතිය අධ්‍යාපනයට නව පාසල්ගුරුවරු පලත් සබහ ඡන්දය ජනමාරයේ එන ලකුණු. ීන සමාගමකින් මහින්ද බුදල්ගත් පවට ලෙකන රසක් අල්ලස් කොමිසමට ගාල්ලු ප්‍රිකට් පිටිය ඉවත් නොකිරේ. ගාල්ලට ජාත්තැන්තර ක්‍රිකට් ්‍රීඩාංගන දෙකක් පැවතීම මෝදිගේ දේශපාලන ඉරණම විස දෙන අවසන් පෑකිහිපිය. ෘතය විෂයන් උගන් වන ගරුවරනු බඳවා ගැනීමෙන් වසර දහතුනක කකණ්ඩ පාසල් අධ්‍යාපනය අනිවාරය කිරීමේ රජයේ වැඩපිලිවෙල යතර්ථයක් වූ බව අග්‍රමාතය රනිවිකම සිංහම හතා පවසනවා. අල්ලි ගමන්ද්‍රය පැවති ගුරුපත්වීම් ප්‍රධාන කිරීම ත්සවේකද. අග්‍රමාත්ත්‍යවරයා මේ බව කියාසිටයා. ති විශ්‍යා ඉගන්ීමට සිංහල හ දෙමල මාද්‍ය ගුරු ප්‍රාපාඩු සඳහ දවාගත් ගුරුවරුන් එදහස සි පනස්සනකුස හ පත්ීම ලි ප්‍රධානය කරුණා. ඒ ග්‍රමමාතය ප්‍රනිල් විිරම් සිංහ හතාතගේ ප්‍රධානත්වෙන්. මෙම අධ්‍යාපන වැටසධහන අන්තේ අපොස සාමාන පිළ විභාගේ සමත් අසමත්ව නොසලකා සිසුන්ට උසස් පිල ෘතිය විශේදරාව හැරීමට අවස්ථාව උදාාවනවා. පරටේ මානම සම්පත අපදයාට කිසිසෙත් ඉටැියුතු ැති වයි උත්සේ ඇමතු අග මාත්‍යවරයා යාසිටේ. අපට රැකයා ප්‍රශ්නය සමාරග විශාලවම ප්‍රශ්න වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළි විභාගේ පිදිරිපත් නෝන නිසා. එත් රටේ මිනිස් සම්පත් මෙහෙම අපතේ යවනක විශාල් අපරාධය. ඒකයි මෙ අණ්ඩුවම් කැපවෙලා ඉන්නේ අවුරුදු දහ තුන්නක අධ්‍යාපනයක් සහතික කරන්න ෘ්‍යය වේදීන් විෂයන් අලුතෙන් ඇති කරන. අවුරදුෝ දහතුන පාසැලේ අධ්‍යාපනය ලබාගන්නට ඒ අවස්ථා ලැබිෙනෝ තමන්ගේ දක්ෂකමතිය ඇටිය මහචරව රඇතුූමනයි කාර්මි ඇතුමන ඒ කාර්මිකයටට පාසැල්ල සාමාන්‍ය පිළිම් පස්සෙ ඉදිරියටන්ට අවස්ථාව තිබුන්නේ දැන් අපි අවස්ථාව ඇතික බලාපොරොතුයෙන විශ්වවිද්‍යාල ක්‍රමයත් සමාර ගෘතිය අවිෂයන් අනාගතයේදී විශ්වවිද්‍යයට ඇතුළ වෙන්න තීනය කරයිකි. ම ඉතන්න ආසය රටවල් ගනාවක මේ ක්‍රමවේදය තියෙනවතු. අපි කරන එක සාර්ථකුණාම අනික් පටවල් මි කාරම්භකර ඉන්න ගෞරුදු තුන හතරදි. මේ ක්‍රමවේදය සාර්ථ කරන්න අපි ක්‍රියාකරන්ට තියෙන. මම සාමාන්‍යෙන් මාධ්‍යයට දොස් කියනවා. එත්මං කියනන මේ අවස්ථාවේ මාධ්‍යත් සම්පූර්ණ සහයෝග මේකට ලැබි ලතියෙන. ම කනගටු වෙන්නේ මෙහෙම අවුරුදු දහ තුනක් අධ්‍යාපයන ලබා දෙනකට සන්ඩ ටයිම්ස් පත්තෙේ ඉක්ා තාස් විරුද්ධව ලියන එක. මදන්න ඇයි ඒකෙ හේතුව කියලා මේ රට අධ්‍යාපනලුත් මාර්ගිකට යන්න ලක්‍ෂංඛ්‍යාවතට අධ්‍යාපනයක් ලැබෙන. ඒකෙන් අන්තිමට මේ රට දියුණ වෙනවා. අමත්‍ය අකිල විරාජ්කායව සම්සාහා රාච්‍යය අමාත්‍ය වීරධක්‍රෂ්ණ නැන මහ තුරුන්ද හිෙද අදහස් දැක්වූවා. අධ්‍යාපනයේ විප්ලවිය වෙනසක් අදවෙන්. අත්තවශයම මෙය යිතිහාසික මොහතක්. ොකදයකර හේතුවමින් පෙර කිසි දවසක වැඩ ලෝකයට ගැලපෙන ප්‍රැකියාවන්දකොට ගැලපෙන විශේෂීූ දක්ෂතා තිබූ අයට ඉදිරියට අවස්ථාවක් තිබුණනෑ මංගිතන යාපාලන ආ්ඩුවෙන් තමයි මේ වගේ වැඩසටාන කකිපයක් කරල තියෙනවා නැත්තා මේක මොනදා ජප් නැතාම් බනින්න ආ්ඩුවට නැත්තම් පිටි කරනවා කොටම වැඩ තියෙනවානාම් මේ පිකටින් කරන්නඩ අම්වශය වෙන්නෙන ඒකට තමයි අධ්‍යාපන අමත්‍යන්සේ මේ කටයුතු කරන්නට දැනට සූදාන්න කරලතියෙනවා ඒක ඉන්දා කරුණා කරලා මේක ඉදිරියට ගෙන අන්ටිට. නතර කරන්නට අපි ෘත්තිය පුූුණු කරම මිනිසුන්ට වැඩා අඳරලදම මිනිස්ද ජොබ් අදරල මේකයි ඕන වන්නන්නේ. තම ජීවිතයේ ඉතාමත් සුබවාදී වෙනසක් මෙමකිින්සිදබන බයි පත්තිීම් ලාබිහින් කිය්‍යයාස්සිටිය. අඇතර ම අද මට හරිම සතුරී කද මං ගොඩ කාලයක් බලාපොත්වයෙන් හිටකු මගේ ගුරු පත්වීම අද මට හම්බ වෙනවා විශේෂම ස්තතුතිවන්ත වන්නවට පත්මන් රාජයට කඩිනමින් වැනි පාදිධාරීන්ට ගුරු පත්වීම ලබාදෙන්න්න උත්සකුුණට ගොඩක් ලොකහිනෙ හද හැබැවනේට මගේ විරක්න ේ මෙමතරන්න හැමෝටම අ ොහම සතුට දවක් ඉති බොම ස්තුතිවත වෙනවා මේ අවස්තාවපට ලබාදීම සම්බන්ධය. මත දහස්හට කොම හෝටල් පදශනේද අග මාතරනල් වික සිංහමහතාගේ ප්‍රධානත් වෙන් ආරම්භකිරන හෝටක් ෂේත්‍රයට අදාල උපර ආද යු. දශනකුටි ේට ඇතුලත්. මෙම උත්සවේදී අධත්තක් වූ අගාමාතය රනිල් විකම්සිංහ මහතා කියයා සිටියේ තරුණ තරුණන්ට ඉතාමත් හොඳ අනාගතයක් උදාකිරීමට අවශ්‍යස්‍යිය ලුක්‍රියමාර්ග ගන්නා බවයි. බේවසරාගවෙන විට අපිට සංචාක ශේත්‍රය ඉතාවකෙන් දෙවුණු කරන්න පුළවා. ශ්‍රීඩලංකගුවන් සමාගම අඩු පාඩුත් මෙම වනට හඳනා කෙනති බෙනවා.ඒවකීම තවත් දෙවක් පිළිබඳ අප සැලකිල්මත් පියයුතු වනවා. අප නව නීති සකස් කළ යුතුවතිබෙනවා. ඒත් අපේ මූලිකම පරමාර්තයේ තමයි ශ්‍රීලංකාවට පැමිණෙන්න්න සංචාරකැන් වැඩිකර කැීම මත්තල ගන්තට පො සංවර්ගනය සඳහා දැවැද බවැඩ පිළ වෙලාක් ක්‍රියාත්ම කිරීමට නීමමිතවති වෙනවා ශ්‍රීලංකාව හා ඉන්දියාව මෙම කුවන්තට පොල සඳහා හවුල් ්‍යපාරයකට පිවිසීමත් සමඟ අපට තවත් වෙළඳ පොළක් විවෘත්තපනවා. එමකින් මත්තලටෙන ගුවන් සමාකම් ප්‍රමාණ වැඩිවන්නේ ඉන්දිියාව ගන්නා ක්‍රියාමාර්ක නිසා පමණත් නෙවෙයි. අපි ගන්නා ක්‍රියාමාර්ගත් ඊට විශේෂන් බලපානවා. මொම්බයි. දිල්ලි හයිද්‍රාපාත් බැංකලෝ කෝචි සහත් චින්නයි මූල්්‍ය නකර. එම නකරවල සිටිනවා මුදල් වැඩි වශෙන් වියදම් ක හැකි මධ්‍යම පාන්තිකයන් අතිතේ අපි හෝටල් ශ්‍රණිකත කරලා ඒවට සංචාරකයන් යොමු කලා ඒත් දැන් සංචාරකන් ශ්‍රණිකත කළ යුත්තේ ඔවන්ට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයක් සමකයි. අපට අශ්‍ය වන්නේ මෙමකින් තවත් වැැකයා පනස් දහසකට අධික ප්‍රමාණයක් ඇති කරන්න. අප ඉදිරිට ජායුතුයි. අපි ආරම්භලා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාක් වැඩසටහන්න ඒ හෝට කර්මාන්තටත් උපකාරි පනපා අපි සුළු හෝටල් ව්‍යාපාරිකයන්ට උදවක් කළ යුතුයි ඔඕන්ගේ හෝටල් සේවාහා සැපියම් වර්තනය කරකන්න. අවසාන්නේදී එමකින් ශ්‍රී ලංක අවේ තරුණන්ට තවත් රැක අවස්තල්ලබෙනවා. එයින් අපේ තරුණ තරුණයන්ට සුභවාති අනාගතයක්කු දා පෙනවා ලබන ඔක්ෝම්බර් මාසිය අවසානයට පෙර නිගමනයකට පැමිණියයහොත්, ජනවාර පස්වනදා පළත් සභාචන්දය පැවැවීමට හැකිවනු ඇති බවට මැතිවන්න කොමිෂන් සභාවේ සහ සීමදිින්නේය කොමිෂන් සභාවේ සභපතිවරුන් විශ්වාසය පල කරනවා. ත් සබහචන්ද විමසීම කඩින්නමින් පවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන්ගේ විශිෂසාකච්ඡක් අද පාර්ලිමින්තුවේ දී පැවැත්වන ඒ කතානායක කරු ජයිසර මහතාගේ ප්‍රදහනත්වෙන් ඒ එෙක් වු ැතිවරණ කොමිශන් සභාවව ස භපතිවරයා හා සීමමා නිර්ණ කොමිෂන් සභාවය සභහපතිවරයා මේ පිළිබඳ කරුණ දැක්වවා. මෙහිදී අදහස් දැක් වූ කතානායකවරයා කියයා සිටියේ, නිසි කලට ඡන්ද විමසීම පැවැත්වීම සිදු කළ ුතු බවයි. මනාපක්‍රමයෙන් බැහරූ තම කොට්ටාසයට වග කියන මන්ත්‍රවරුන් පත්කර ගැනීම අවශ්‍යතාව, පොදු ජනතාව හා සිවිල් සවිධහන පෙන්වාදී තිබෙනවා. කුම ක්‍රමයක් අතේ චන්දය පැවැත්වද මත්‍රවරන් සංඛ්‍යාව වැඩිකිරීම, ජනතාව අනුමත කරන්නේ නැති බවද කතා නාකවරයා කියයා සිටියා. මෙම පලත් සභාචන්ද විමසීමට අදාලව, දෙදහස් දාාහත අංක දාාහත දරන පලත් සබා චන්ද විසීමම් සංශෝදධන පනත් කැටුම් පතටනුව සමාල චන කමිටුවක් පත්කිරීමට කතානායකවරයා මෙහිදී පී වරගත්තා. අග්‍රමමාතය රනිල් විකම සිහ හතාගේ ප්‍රධහනත් වෙන්යුත් මෙම කමිටුවට විපක්ෂනායක අර් සම්බන්ධෙන් අමාතතිවරුන් වන රෞෆ් හකිම්, නිල් සිරිපාද සිල්බායන මහත්තුරුන්ද ඇතුළත්වෙන. එ මතිවරණ කොමිෂන් සභාව සභහපති මහින්ද දේශප්‍රිය සීමමා නිර්ණ කොමිෂන් සභාවේ සබහපති කේ තවලින්ගම් යන මහත්තොරුන්ද කමිටුවේ සමාජිකයෙන් වලවා. හිටපුයි ජනාධිපති මහින්ද රාජපක්ෂම හතා චීන සමාගමකින් ඇමරිකාඩලමලියන හතෑදර්ශමා හයක් ලවාාගත් බවට වන ලේඛනෙ හිපයක් එක්සත් ජාතික පක්ෂමන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට බාරදුන්නා. ජිප රහමමාන් හෙක්ට අපපු හමි සහ තුෂාර ඉදුනිල් ය මත්‍රීවරුන් මෙම ලිපිලේකන බහරදීමට අල්ලස්සෝ දෂනචෝතනාව විර්ශන කොමිෂන් සහාව පෙත පැමිණ සිටිය අදාල ලිපිලේකන බහරතීමෙන් අනතුරුව ඔවන් මධ්‍යහමුවේ මෙසේ අදහස් පල කලා. කිසිම රාජ පක්ෂවරයක් තමන් නිර්දෝශී කියයන්න ඒ විවාදය සඳහා සහභාගනෙන් නෑ අපිට අල්්‍යියගහ මන්දරයේ තිබිලා හම්බවුණ ලංකාව විධයට මුදල් ලබාදුන්න ලේඛන වගේ. ඒකා අපි අද බාරදීලා මේ මුදල්වලට වෙක්්ෂ දේවල් ඒගොල්ලෝ අපිට කියන්න. නැත්ංම් අපිවත් හොයන ගවේෂනාත්මක වැඩ සටහනක තව එක අංගයක් වෙනුවෙන් තමයි අද මේස්ථානයටආදේ. එක සන්දපොලකට මංහිතන්න රුපියල් දාකට අධි මුදක් ෙදා ඇරල තියෙනවා ලිපිලේකන වගේ අපිට හමුණනා අල්ලස් කොමිෂමට බාර දෙන්න මයි අපි අද මෙතන්ට. එංගලන්තේ යෙන් මන්තිේතුමා ශ්‍රී ලංකාවට ඇවිල්න්න රාජපක්ෂ මැත්තුමාගේ බලය කාලේ එතුමාට විශාල සුර සබක්දලා පවුන් දෙලක්ෂ ගානක් වෙදං කරලතියන ශ්‍රී ලංකාප් රාජපක්ෂ පවුලේ ප්‍රතිරූපය නග සිට වන්ඩ කියලා ඒ රටවල එමන ඒට මුල් වදන් කර කාගේ මුදල් ජනතාවගේ මුදල් එමනත්ත කල පෞද්ගලි මුල් එමනත්ත මාත්‍යන්සයක කර පටසතන දැන් මේ කලිරන්නනට හිට පා්ඩුව සසිල දෙදන මේකට පිර දෙන්නවා. නිවියක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරවම්බන්ධය, ඒයේ පාර්ලමින්තුේ පැවැති විවාතය පිබඳව, රාජ චමාතය අජත්පේ පිරි රමහතා මෙසේ අදහස්ඵල කලා. චෛනහාබ සමාගම නිවේදනානුව ඒවගේම චීන තනපතිකාරයාලේ නිවේදනානුව එකදයක් පැහැදිලි චෛනහාභ අල්ලස් වශයෙන් මැතිවර්ණයේදී මුදල් දුන්න. ඒ පිළිබඳව උත්තරද මහින්දරජපක්ෂමහත්ම ආපුනැතියක පර පතලම ප්‍රශ්ටයක්. එනිසා මේ රටේ ජනතාව තේරු ගයතුයි මේ මුදල හුව රවම පිබඳ අව ස්තර සිරජක්ෂ හත්ම ැතින පුෂ්ා පක්ෂ මැතුමේ කාරනේද යින කිය ව ප මුද න්න තමයි ඒ දුන්න නිවා සාහදන ැයි දල් ම ප ද ැ න්න. මල්ලදක පහදිිරන ුතුකමක් හඳ රජ පක්ෂ හමත් චයි හාව සමාගමටක්ත්ව. මෙ අතර මුොලෙති උප්‍රදශයේ සංචාරයක් අතරතුර මාත්‍යවේදී නැගු ප්‍රශ්යකට පිළිතුරදුන් අමාත්‍ය පි හැරිසන් මහතා. රාජ පක්ෂ මහතුරු පවල් පටම්ම රටර ලන්. මේකොල්ලන්ගේ දූෂණ වංචා චෝදනා සම්බන්ධය යම් ප්‍රශ්සයක් වුණාව එක්මොනි වාඩු දානම එහමැත්ද අසනීප වෙනවා එහෙමටත්තා රටින් පයිහ. මේක තියාසේ පුළද්ක් හැටිටමගේ මේට ජනතාව ගොුණනාට ඇන්දීමේ වැඩසටන්න. ක් ජාතිකපක්ෂ භික්ෂ පෙරමණේ සහපති පූජ්ජය බෝපිටිය දම්මිසරස්වාමින්න් වහන්සේද මෙසේ අදහස් පල කලා. නිය Yorkෝ ටයිම් හෙළිදරවුව පිළිබඳව චෝදනාව දිරිපත් වෙලා තිබුණු හිටපු ජනාධිපති. මහින්ද රාජපක්ෂ මහත්ම සහභාගි නොවී රටින් පැනයාම පිළිබඳව ගරුතර මහා සංඝ්‍ය වහන්සේ වසයෙන් අපි අප්‍රසාධය පල කරන. ජනතා වෙනුවෙන් අපි මතක් කරන්නේ වර්තමාන රජයට, මොන කොමිෂන් පට් කල හරි මෙබඳු හොරවංචා කරලා තියෙන කවුරු හරි ඉන්නවානං ඒවා මහජනතාව ඉදිරියේ අධිකාරණයට පමුණොල්ලා විසදාාලීම රජේකව් වගහීම වසයෙන් අපි කරුණ ඉදිර්පච්ක DAේ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාකාර යේදි කිරීමේති. රුපියල් මිලියන අසු එකකට අධිකමුදලක් සවත්‍ය පරිහරණය කළ යයි හිටපු ආරක්ෂ කලේකම් ගෝටප රාජපක්ෂමහතාටයට හින්න අඩුව අද විභාගයට ගැනුනා. ඒ කොළම ප්‍රධන මහිස්්‍රාතා අධිකරනයේදී. ගෝටවි රාජපක්ෂ මහත ඇතුළූ හත්තෙනෙකුට සැපතමර් හත් වනදා අධිකනේ පිරිිසිටන ලෙසට නොතිසණකුත් කරුණා. මෙම ඉදික්‍රීම්ස් සනහා ගෝටාපය රාජපක්ෂ මහතා වාචික එල්ලිීමක් කර ඇති බවට පරෙක්ෂණ වලින්ත අවරුවන බව පොලසිය අධිරණයට දන්වාසිටයා. රාජපක්ෂ පාලනමයේදී තමවලේ සුක විහරණය වෙනුවෙන්, රාජ්‍ය මුදල් දි ලෙස අආභවිත වූ ආකාරය සම්බන්ධයෙන් මෙමන විට චෝදනල්ල මෙින්තිබෙනවා. ග්‍යයාා නදනවිද රාජච මුල් යිතාල ස භවිතකිරීම සම්බන්ධයෙන් ෝටාපි රජපක්ෂ මහතාට චෝදනා එල්වන අත. හුට එල්වන තවත් චෝදනවක් පන්නේ. එවකාට් ගනදදිනවෙන් රාජයට රපල් ිලියන එක හදශ හතර පාඩුක්ද කිරීම. ම තෙ මිද නම සහ දිවිනකුම අරමමුදලේ මුදල් අවභාවිතකල බවට හිටපු අමාතේ බැස රජ පක්ෂ මහතාට චෝදනායිල්ලවද හෝගේ බිරිඳවන පපුෂ පාජපක්ෂ හමයට එලන චෝදනාව වන්නේ ජීන සමාගමින් රපියල් එක්කෝට අනු හතරලක්ෂ දසදහසක මුොදක් තමන්සින් පාත්වාගන ලබන පදනමකට බැක ඇති බවටයි. මේයතර කොම ොට ්‍රෂ න්ස් ර්ක් තරස්ස්‍රේය අකර හතරක හමයක් මදීමේද රුපියල් ලියන හැත්තැවක මුදලක් අවභවිතක ඇති බවට පාලම තු න්ත්‍ර රජ පක්ෂ මහත ෝද ලව. මේ සීල්ද අර හිට පූ ජනතිපති ාලමෙන්තු න් ප්‍ර මහිදරජපක්ෂ මහතා දහස් පහල වසේජනාාතිපතිවරණය වෙනුවෙන් චීන සමාගමින් ඇමෙරිකා ඩොල මලියන හතයිදශම හයක මුදලක් ලබාග බව නෙවියක් ටයිස් ත් පහෙල්දරව කලා. කෙේවෙදත් මේ සම්බන්ධයෙන් පාලමින්තුවේ ඒ පැවති වාාදය මගහරීමට හිට පපුූ ජනාතිපතිවරයා කටයතුකිරීම ලජ්ජා සහගත කරුණක් බවට අදහස් පලහුණ. යාපාලන රජය රාජ්‍යදේපල විකිනීමට යතුරමිටන බවට චෝතනා එල්ල කරන හිටපු ජාපතිත ර පරම කන්ඩීමමට සිය පාලන සමයේදී රජ්‍ය දේපල විදේශයන්ට සින්නක්කර විකුණු අු සේපත් කළයුතුත්තිබෙන බවයි වැඩදුරටත් අදහස් පලව වන. ශංග්‍රීලා හෝටලිය චීනයට සිින්නක්කර විකිනීම ඊට හොඳම උදාහරණයක් ලෙස සඳහන් වනා. රාජපක්ෂ පවුලේ ඇතමුන් විධත සමාගම් හහා විදේශයන්ගෙන මුදල්ලබ ගැනීම නිසා එමන අඇගේවාදමීමිතුව ඇත්තේද වත්මන් ජටයි. ට වා නිර්මාණකිීම සධ මල ශcréතාවාර්ාව අසාර්ක බතිබ එ ්‍යපෘති්‍රම, කො ලබගීම අින් බ ට ජතිපතිපලතු මන්තී මහිද රජපක්ෂ තාට චද 55 Chrisි් ගනදනුවෙන් නාමල් රාජපක්ෂගේ පදනමකටත් CTටියෙන් පුෂ්පාරාජපක්ෂ පදනමටත් නිසි තමවෙදෙට මුදල් ලැබුණේ නම් අනිවාර්යෙන්ම දේශී ආදායම් දෙපාර්තමන්තුවට වාර්තාාවී තිබියුතුවත් දේශී ආදායම් දෙපාර්තමේන්තුවට හෝ මාබැංකුවට එ වන්නක් වාර්තාාව නතිබීමෙන් පැදිලි වන්නේ මෙම ගන දෙනු තම පෞද්කලික උමනාවෙන් වෙන්සිුදු කර ඇතිබයි වැ ෝ ල් ක න තිපතිකිරීමට සහය නොදන බව, රාජපක්ෂ හිතවාදදික ලස පසුගේ කා ල ප ന ට ්‍ර ම හ දා ජ ජි ප්‍රසන්න මහතා පසුගේ දා ප්‍රකාශ කලා. ම විසි පසගේ දී සකචා කිහිපේකදීම හලාමකිවවා ග ාව රාජ පක් හ තයි ශ්‍ර ංකා පපුදජන පෙරමුණේ අනග ද පේක්ෂ ලංකා පුදුජන පරමණේ ේක්ෂක ග ාව රජක්ෂ ීම දී සිද වෙච්ච රද හගේ අත ැල හම නගත හ අල්ලසට දෂනයට පචාව ොර සන්ව ට ළුවන් ර ප ස ර්රයම ව හ ස. ගල්ල ජාතින්ත්‍ර ක්‍රිකට් ක්‍රීඩංගනය ඉවත් කරන්නේ නැති බව අද පාර්මේන්තුවේදී අවධාරණය කරණා. ගාලු ලොක උරුමේ රැක ගනිමින් ගල්ලට ජාතින්ත්‍ර ක්‍රිකට් ක්‍රීඩංගෙන දෙක් ලබාදීම අපික්‍ෂාව බවයි අමාත්‍ය විජේදාාසරාජ පක්ෂම හතා කියා සිටියේ. ගාල්ල නගරය මැදතියන මේ ක්‍රීඩාපිටිය කිසිත් ඉවත් කරන්නස ලැස්ම නෑ ඒ ඒ විදිරම් පවත්ගෙනයනවා අත ප්‍රශ්න තියන්නේ ගොඩ ැගිල්ලක් දෙකක්ද පිළිබඳව. ඒක තමයි අපි කතාකරගන්නඕනි කොහොමද ඒ ප්‍රශ්න ඉවර කරගන්න කියලා. මේ ක්‍රීඩාංගනය හදනකොට ඔය ප්‍රශ්න ගොඩක් තිබුණා මුත් මේ ගොඩ නැගිල්ල හදන වෙලාවේ කිව් මේ ගොඩනැගිල් හදන්න එපා කියලා. මේ පෙවලියෙන් එක හදලා අනවශ්‍ය විදියට හදුවට පස මේක කඩන්න කිවවා. කඩන්න අනකොට මයින්තරජ පක්ස මහත්‍යයක් නග ල ැවවා ඒට පසෝක කඩුන න. මේ ක්‍රීඩාංගෙනය අපිට ොහම අවශ්‍ය ක්‍රීඩාගෙන ්‍ර ලාංකා ක්ඩෑම ොහම වාසනන්ත ක්‍රීඩාගන ති මේ ක්‍රීඩාංගන දිකටම පවත්තගන හිල්ලලා නිස්ක විධානය කිය කාරන අවදාහයන් අරගෙන. මේ විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කරන්න යන කටතිය කරලා මේක පි සරලෝ විසඳකම්ම කියනකයි ම ෝජනාන කර. ඔක්්ගල ක්‍රිට් ක්‍රීඩාංගනය ඉදිකිරීම ඉතාමත්ම උචිතකාරණය. අපිට සිදුව කළ යුතු හොඳම දේ තමයි අනවසරෙන් ඉදි කරල තිබෙන ගොඩනැගි ලිටික ඉවත් කරලා ගාල්ලට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගෙන දෙකක් පැවතීම. මේ ලෝක උරුමේ රැකගණ්ඩඕන ඒ ලෝ ුරුමේ රැක ගත්ත නැත්තංම් අපේ සංචාර්ක කර්මාන්තයට මරු පහරක් වෙනවා. හි ශිෂත්වේ සතුන්ගෙන් ශිෂා ධහරය ලබාදීම සඳහා තෝරා කන්නා පිරිස දෙගුණයකෙන් වැඩිකිරීමට කැබිනට ප්‍රිකාාවක් ඉදිර පත්කර ඇති බව, අමාත්‍ය ආකිළ විරජකාරීව සමහතා පපසනවා. පලමිතු මත්‍ර, නිහල් ගලක් පතිමහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අමාතිවරයා අද පාර්ලිමෙන්න්තුවයේදී මේ බව කිය සිටිය. ඒ මේ පවතින ආර්ථිකතාව ැට දේ පන්ති හෙල් දක ෙකට නත් දර හදර පත්දන හිටියන එගලට ලොකු ියමක් පතිවලට සහල්ට අවස්ථාවලට වැෑය වෙනවා. එනිසා ඒසිියල්ල සල කළ බල්ලා අතිරේක සුසුකම් පැත්තකින් කියයලා සාා යුක්ෂහගත. විදිට මේ ශිසත්ත පස්සෙච්ච දරුවන්ට විශි්සාධ ලබාදන න්න හොයිගෙනෙක ම ඉල්ලිම කරන මේ ශිෂ්‍යාධාර බදර ප්‍රමාණය වැඩි කරන්නත් අපි පැිට පතිකවත් දැන් සකස්කරල මහිතන දනල ගහිල්ලට ම අන්සන්ර මේ ලබාදන ප්‍රමාණය දගුණයක් කරන්න කිය ලොකද මේ ශල ඉල්ලි ප්‍රමාණයක් තියෙන අඩුආදයම් ලාබ දෙමවපියන්ගේ. ඒ වගේ ම අපි මේකට තවත් පිළියීමක් වයෙන් අපි සුභග ශිෂ්‍ය අරමුදල ආරභ කරලා ලංකාවේ නව නිපයම් කරන ලංකාවන්න දක්ෂම විශේෂ හකියාව තියන ශිෂ්‍ය ශිෂ්‍යයාව දහස. අපි ශිෂ්‍යත් ලබාදීම වැඩ පිළ ගිය සතේ රු ග්‍රමත්තුමාගේ ප්‍රධානත්වයෙන් අප ආරම්භ කර මේ මගින් මාසක රුපියල් දෙදහස් පන්සියක් දෙන. ඔවුන්ගේ හැකියාවල් ඉස් ඉදිනයට ගෙනියන්. නැවතත් මේ ලබාදෙන් නිර්ණයක පිළිබඳව අදානය යොමු කරන්න. ලඟම පස්සල හොඳම පාසල ව්‍යප්‍රතිය පිළිබඳවද අද පාර්මේන්තුවේදී අදහස් පලවුණ ජාතික වැඩසරහණ ක්‍රියත්ම කෙනවා හොඳම පසල් ලඟ පසල වැඩසරහණයට මයිද මේක රටේ පක්ෂු විපක්ෂ බේදය තොරෝ දේශපාල බේදයෙන් තොරෝ පිළිගත්ත වැඩටහන්. මේ වැඩසනහන්නට සම්බන්ධව පලස්වභවිදන සහයෝගය අන්තිම තැනක තියන්නේ කිසිම සාධානය කරන්න බෑ මදන්න රත්වපරදිශත්‍රික්කේ වැඩසරහණ නිවරදි විදියට ගෙනියන්න අවශ්‍ය කියමාර්ගගනු මේ පාසැල් තෝරගත්තේ යම් ක්‍රමවේදයක් අනුව. එවගේම අපි තෝරගත්තා මුදල් දුන්න ඒ සියල්ල අපි්‍රයක අමාත්‍යන්සිරාජය. ඒවාගේ මෙතරම් දැවන්ත ව්‍යාපතියක් ක්‍රාත්ම කරන්න තනයින් බැරිනිසා අපි පලා සභාවත් සයෝග අර්ගෙන කරේ. වගේ අපි පලාා සභාව සමග ගියවසමුකුත් අසංකර ලැබවා මේක කළයුතු පිවල පි ාරචවලා තියනවා දැන් පමිල්ල පි තියෙනවා මේ ලං ගල්ල විෘ්ත කරන කිය අපේ පාර්ලිමේතේ ඇමතවර මතවර ද. එක මංහිතරන්නේ අනුන්ගේ ලමට නන්තැබීමක්කදයට අපි දකින්නේ. උබතුමල්ලගේ තියන ප්‍රදේශවල ඒ සම්බන්ධීගන්න මිටේ සභහපතුරු දෙපලම. එකුතු වෙලා එයින් දෙන්නගේ එකතාවම නන්දාලා ඒවා විවෘ්ට රීමට කටයුතු කරන්නේ අනිත්තායට ආරධනා කරන්න. භූගත ජල මෝලාස්්‍රවලට අදාළව ජලමාන්‍යයන් සවි කිරීම පිළිබවද අද පාර්ලිමේන්තුයේේදේ ප්‍රශ් කිරුණ. එකන භූගත ජලය සංරක්ෂණ කරගැනීම ආරක්‍කරීම් පිළිබඳ ම තන් අපේ කාගව තුරුවද නෑ. ඔතු මාලගේ මේ යෝජනාව කෘෂ්කාර්මික වගාලින් සඳ අනුගමන නොකරන්න කිෙක තමයි අප පලවිනිල්ලි. මේ ජලමීටයක් සවිකොට ජලය මැන ලබා දීම සහරට ේතරන් සුදුසුුවේ කෙන ම අප ප අදහන්ස. මනේම් සිිදු කරන්නන්නේ ඒ ොල්ලගේ සඳහා යකිරීමක් කිරීම සඳහා නෙවේ. ගොවීන්ගෙන් ප්‍ර්කාර්මාන්තය දීම සහහා මුදල්ලයි කිරීමක් සිදු කරන්නට පියවරගරන්න පියරගරීමට බලාපොත්තුකුත් නෑ. නමුත් මේ භූගත ජලය කොපමන පාවිච්චවෙනවාද කියන එක පිළිබඳ ගණය කිරීමට අත්‍යවසයවා අනාගතයේදී මේ ඇතිවෙන් අවූ දේශගුණක සාහ කාලගුණක විපාර්යාසයන් නොලට අපි පෙර සූදානමත්ති බීත්‍රී ඒ සූදානම සඳහා මේ ගතවිය වෙර පමණයි කිය එක සඳගරන්න කැමති. යුක්්‍රීණයේ දූත කණඩායමක්ද අද පාර්ලිමේන්තුව නැරපීමට එක්ව සිටියා. මේ අතර අල්ල සංශෝධන පනත්කෙටුම් පත මීට සුළු වෙලාකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. චීන රජයේ පූර්ණ පරිත්‍යයාගයක් ප වන චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික ෘක්වේද විශේෂිත රෝහල ඉදිකිරීම් පරනර්වේදී හෙට ආරම්භ වනවා. ඒ ජනාධපති මෛත්‍ර පාලසිර සේනමතිතුමාගේ ප්‍රධානක්තේෙන්. රපියන් ලියන දොස් දහසව වය කරම නිදි කරෙන චීන ශ්‍රී ලංකාමතරත්ව ජාතික රක්කවේදී විශේෂිත රහලසඳහා, චීන රජය පූර්ණ අනුග්‍රහයදක් වන්නේ ජනාධිපදිතුමාගේ ඉල්ලීමටනුයි. වක ගඩුරෝගෙන් පිඩාාව නිර නතාව වෙනුවෙන්, ජනාතිපති මෛත්‍රීපාල සිසයෙන් මැතුමා තුළ තිබූ දර්ගකාලන අපපේක්ෂාවන් ඉටුකරමින් එදි කරෙන මෙම රෝහල දකුණු ආසිාවේ විශාලතම වකු ගඩු රෝහල දෙවන. උතුරු මැදපලාාතේ පමණක් නුවව රටපුරා විසිරේ සිටින වකු ඩුරෝගෙන් වෙනුවෙන්, මෙම රෝහල ඉදි කරෙන්නේ ලොව නවීනතම පරීක්ෂනාගාර හා, අධී තාක්ෂණික පහසුකම්වලින් සමන්විතවත්. රෝගී ඇදැන් දෙසියකින් යුත් වවාටු සංකීරණයක් රෘද්ධර කාණන්දුකරණය අන්ත්‍ර සීයකින් සමන්විත මෙම රෝහල, බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක් ද පිහිටුවීමට සැලසුම් කරතිබෙනවා. බාහිර රෝගී හා විශේෂිත ෘක්ඛ රෝගීසායින සංකීරණය හා ෘක්්ක බද්ධකිරීමේ සේවාවසන හා අවශ්‍යයෙන් නවීන ශල්ල්‍යාකාර හයක් ද මෙම රෝහල ඇතුලන්. ආසන දෙසයකින් යුත් නවීන ශ්‍රවණගාරයක් හා, වාහන තුන්සියක් ගාල් කළ හැකි රථකාලකින්ද මෙම රෝහල සමන්විතයි. රෝහල් කාර්ය මණ්ඩලේ සඳහා අවශ්‍ය නිවාසිකාගාර පහසුකම් ද මෙහි පිහිටවා ඇතේ අංග සම්පූර්ණ රෝහල අවශ්‍යතා සපුරාලමින්. මාස විසිහතරක් තුළ ව්‍යපෘති අවසන්කිරීමට නියවිතාතර යනුව දෙදහස් විස්සේ ජූලි මාසේදී මෙහි වැඩ කටයුතු අවසන්දන ඇති. ්‍රri ංකා மானන மிකම් কොமிஷன் සභவே සभाපති ආචය, දීපිකා උඩගම මහත්මයට மරණ දඩුවම පමුවනබබට ரயாත්மிரால் සත්வீரස කරමහතා කළබාව කියන ප්‍රකාශය පිළබඳ, இயே சிවි සංවිධන நிියூජතයන් විසින් නිवेධනයක් प्र්‍රකාශයට පත් කරතිබුණ ඊට ප්‍රතිචාරදක්වමින් පිළිතිருලිපයක් යමු කරන විரසකරහතා අදනචෝதනා ප්‍රතික්ෂேප කරනවා. ඒන් පොතින්ශටලපයක් ම කමින් සරත්වරසේක මහ සඳහන් කරන්නේ තමන් කිසිවිටකත් දීපිකා උඩගම මහත්මියයට මර්ණය තරජන එල්ල කර ැති බවයි. එමෙන්ම මාන හිමක ිනුවෙන් පෙනස්සිටන අය දේශ දෝහින් ලෙසතමන් ප්‍රශක නති බවදඒ මහතා සඳහන් කරවා. තමන් එවැනි ප්‍රකාශදු කර ඇත්නම් එවා පෙන්ුනලසයි සිල් සඳධානවලින් හා පුද්ගලයන්ගේෙන් විරසකර මහතා ඉල්ලාසිටින්නේ. එහෙත් දීපිකාඩුනම මහත්මියය සහ මාන හිමිකම් ප්‍රියාරන සම්හන්ධයෙන් සරත්වරසේකර මහතාමට පෙරදක්කුයේ මෙවන් අදහසක්. ද මේ මානහුවකම් කොමිසමේ ඉන්න සභාපතිනය තමයි දීපිකා උඩගම දීපිකා උඩගම කෙලක කියන්නේ එදා හිනිදම් අපි දන්න දවසිී දම්ම රාජ්‍යනුවල සංධාන සමඟ එක් වෙලා මේ හමුදාවන්ට විරුද්ධව කොටින්ගේ පැත් අරගෙන කතා කර නැත්තම් වැඩකරන කෙනෙක් මේ ඕපියක බලාත්කාරයෙන් අතුර දව මේ කාර්යාල පනත එවගේම තමයි මේ අන්‍යෝන්න සයගිතා පනත වැනි මේ සියලු දෙයක්ම ඉදිරිපත් කරන සහ ඒකට චන්දය දෙන සහයකට සහයෝගෙ දෙන සියල්ලක්ම ඉදිරියේන දේශප ප්‍රේමී ආණඩුවකි යටතේ අනිවාර්යෙන්ම ඔුන්ට දේශද්‍රෝහි, චෝදනාව යටතේ අනිවාර්යම නඩුදානෝඕමයි. වරතකර වුණොත් ඕනෑම රටක ට්‍රීසින් වලට එම නත්තන් දේශද්‍රරයට දෙන එකම දැඩුවම මරණිය දැන්ටනේ. ේ ල් හක් ඇතුර ල් සම ්‍ර කාර හත් නක ුත්ල පද නිවදන දැක්ව වන්නේ ද නසිකත්වයෙන් පෙරන පදනකු මරට මන හිමකම් ේත්‍රයට තරජන එල්ලක න වයි. මන හිමක ම හව සහප ආචා දීපකා උඩුග හත්මියයට එහිහ එල්ල ව රනිය රජන සහන්දෙන් මන් තිගස්මට පත්තු වයි එමක්‍රයාකාරයෙන් පෙන්වාදයන්නේ. ෙේ වද සත් ති සේක මහතා මක්‍රයා කලාපේ හ දේශ ප න නි හ ල් ස ධ න තය දල්ලෙස හලාදකිනවා. අය ආාල ගික කම නැති ඇත පිට තුියන් ලංකාවල මාන සප. තැන් එතු මේේ කාරනයක් පල න්න ගෝටමය මාත්ත ලඟ න්න සරක්්‍රය සේකර ෙම ආණ් ලෝකාම හි එලනවා. එතකොට මෙරටේ උතිමක දෙමන පි තුියස්සු බයි හොඳ පරචේ සේ කරලා මහල් ගොනතල ලැ ගොඩක් ම තැම කියන්න කාටද ලංකාව මාන හමිකම් කොමිසමේ සබහ පතිනිය. ඒ තමන්ගේ ආඩුව කඇනත රදන ද කියක කියනව නම්. මේගොල්ලෝ මොනවගේඇදකලා අපට හිතාගන්න පුළුවන්. මේගොල්ලෝ තල්ලු කරගෙන එ ගෝටාවේ රාජපක්ෂු මහත්මය. මොනවගේ තැනකරද යන්න කියන කාරණය පිළිබඳව අපට හිතාගන්න පුළුවන්. සරත් පරු සේකරගෙන කැර නීතිය. එකල්ට ප කැර නීතිය එඒකනිකෙන් සභාපතිනය එන්ජියෝකාරයෙක් අපිබට දඩුවන් දෙන දායකරන අපේ ආ්ඩුවක් ැටත ගලට මරණය දන්්ඩෙන. ැ මේක ඇත්තරම සරත්වීරසය ක්‍රමත්තය කරපු දේ හරිම බැදගන්න. පවසාන වශයෙන් කියන්නේ ඒකෙන් තමයි. මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අතීත ක්‍රියාව මොකක්ද. ඒගොල්ො හිතන විදිරි තමයි දඩුවන්දින්නේ. ශ්‍රී ජයවරධන පුර විශ්ේවිද්‍යලේ සිසුන් සංධහන කරතිබූ පාගමනක් හෙතුවෙන්. කොළඹ පුරහල ආශ්‍රිත මාර්ගකිහිපයක දැඩි රතවහන තද බදයක් පැවතුනා. . <jaivardina> ම මක් ති බව ප්‍රදේ ො ක් ෂ ක විශ වි ල ප ති ාන ාව ක්ෂ ලට හ ර ම ීම ත් රව യර. हा सार मेवा नेवा आरक्षा करनर मुल्ट उपाद කලනිපාලම කොළඹ නකරේ ප්‍රධහන පිවිසුම්න්ත රොටවක් මේ දොරටුවෙන් දිනකට රතවාහන ලක්ෂ ගණනක් ගම් කරනවා. ඒ නිසාම ඇතිවන තදබදය විශාලායි. මේයට පිළියමක් ලෙස නව පාලමක්හා වටරවුම් සහිත ගුවන් මාගයක් ඉදිකිරීමට රජ්‍ය පියවරකත්තා. ඒ පිළිබඳ මේ වාර්තාව දිනෝශී දීරසිහගේ. ංකාේ මාර්ග සිතියම වෙනස් කරබින් මේ ගොඩ නගන්නේ රටේ අනාගතය. කඩුනායක කොළඹ අධිවෙෙහි මාර්ග පිවිසුමට සම්බන්ධ වන නව කැරලිපාලව නවීන තාක්ෂණක ක්‍රමවදයන්ට අනුව සැකසුුණු පාලම් ්‍රසින් සමන් විත වනවා. කොළඹ කටුනායක අධවේකී මාර්කය ඉදිවීමත් සමඟ එම මාර්ක තදබදය තවත් උත්සන්න වඩා එනිසාම කැලනිිපාලමට සමගාමීව නව කැරණිපාලමක් හා වටරවුම් සහිත ගුවන් මාර්ගයක් ඉදි කිරීම ආරම්භ කළේ කොළඹ ප්‍රධාන වානිිච නගර සැලසුම යථර්ථයක් බවට පත්කරමින්. දැනට ගණන් පල ඇති ආකාරයට මෙම ස්ථානයේ මාර්ක තදබදයට විසදුමක් ලබාදීමට අපහෝසත්තුවහොත් වසර දෙදහස් විස්ස වන විට අධිවේකේ පිවිසුම් දොරටුවේ සිට කොළඹට ඇතුළුවන ප්‍රදේශයේ කිලෝමීටර් දෙකක දුරගමන් කිරීමට විනාඩි විස්සක් පමණ ගත විය හැකි. නව වටරවු් මාර්කය සහිත ගුවන් මාර්ගය ඉදිකිරීමෙන් පසුව කොළඹට ඇතුළුවීමට ගතවන්නේ විනාඩි හතරක පමණ කාලයක්. ගරුකටේ හන්තිය ප්‍රවේශය දක්වා ගුවන් මාර්ගය වරාය නගරේ දක්වා සම්බන්ධ කිරීමද මෙහි සැලසුමක්. මෙම මාර්ගය කැලණිය පිටත වටරව මාර්ගය ඔස්සේ මධ්‍යමහා දක්ෂිණ අධිවේකී මාර්ග පද්ධතියට සම්බන්ධවීමත් සමඟ රට එකම මාර්ගජාලයක් බවට පත්වෙමින් ආර්ථික කලාපයක් ලෙස සම්බන්ධ වනවා. ප්‍රාපෘතිය හරහා ප්‍රාටට ප්‍රතිලාබ රැසක් හිමි වනවා. කොළඹ දෙසට පවතින අධික වාහන තදබදය අවමකිරීම මෙහි ප්‍රමුකතම ප්‍රතිලාබයයි. කොළඹ නගරය වරාය වරාය නගරේ සහ. බ්‍රේස්ලයින් මාර්ගය සම්බන්ධ වන මාර්ගචාලයක් මෙමකින් නිර්මාණය වනවා. ලංකාව? අධිතාක්ෂණයයුත් කොක්‍රීට් පාලම් ඇති රටවල් අතරට එකිරීමටත් සංචාරක ව්‍යාපාරයේ ආකර්ෂණයස්ථානයක් බවට පත්කර ගැනීමටත් මෙමගින් අවස්ථාවූ දාවනවා. ව්‍යාපාරික මෙන්ම සංචාරක ෂේත්‍රයෙන් ඉහළ ප්‍රතිලාභ අත්කර ගැනීමට මෙම ව්‍යාපෘතිය ප්‍රබලම සාධකයක් වනවා. වර්තමාන රජය දෙදස් විසි පහ පොහස රඩක් වෙනුවෙන් මේ ඉදි කරන දැවන්ත ව්‍යාපෘති රටේ සුවිසල් අනාකතායෝචනයන් නිසර අපට හඳුරවන්න පුළුවන්. ංචක දකුණු අප්‍රිකාව සමග පැවැත් වෙන දෙව ෙස් ්‍රரிකට රගේ, සිය වාසේදිனா පළමුට පහර දෙෙන ලංකක් න්ඩෑම දින නිමාවන විට කඩළු නාවයක් තැබී කුණු දෙසේ හැත්ත හතාක් ල බ සිටනවා. ල් ඩළු අටක් ම දවා කැනීමට කේෂව මහරාජ සමත්තුුණ. දතර්ගත් සමඟ කොම මෙෙස ක්‍රකට් ්‍රඩාිට වාර්තාතරට එක්ොුණේ ආසියාවේ වැඩිම ටෙස් ක්‍රිකට් තර්ග සංඛ්‍යාවක් පවැත්තු ක්‍රඩාංකනේ ලෙසයි කොල්කට ඊඩන් ඩ ්‍රඩන්ක්න රච්චි ජතික ක්‍රිකට් ක්‍රීඩංන්කනය මීට පෙර මෙම වාර්තාවට සමසේහිමිකම් කියනවා මෙම ක්‍රීඩාකන දෙකේ ටෙස් ක්‍රකට් තරග හතල් සක බැකින් පවත්වා අතිබෙනවා ටෙස් ප්‍රිකට් තර්ග එකසිතිහයක් පවැත්තුූ ලදන ලෝඩස්පිටිය ොග වැඩිම ටෙස් ක්‍රිකට් තර්ග සංඛයාවක්ත පවැත්තු ක්‍රීඩාංකන එපනවා ය අතර අද ර්ගේයේදී ඇන්ටිලෝ මැතිෙව්ස් ටෙට් ලකුණු පන්දහස සම්පූර්ණ රීමට ද සමත්පුනා. තරගාවලී පළමු තර්ගය ලකුණු දෙෙේ හැත්තෑයාටකින් ශ්‍රීලංකා විච්චායි නිමත් සමග තරගාවලී වැඩිබා ෙහිමවැත්තිේ ශ්‍රී ලංකාවටයි ශ්‍රී ලංකා පලමු ඉනීමේ ආරම්ග පෙතිකරයු කළේ ලුණ එකේ දහසේක සබඳ තාවක් ගොඩනෙකවා. දනෂක ගුණන තෙක ලකුණු පනස්හ තක්කා දෙමුත් කරුණ රත්න ලකුණු පනස්තුනක් රෙස් කළ. ග ්‍රති ශ ම ප වා. ති රත්ම ො දන න හ W. . Web අ වට පිවිසන්න. තම රත්්‍ර හ බරු ්‍රත්්‍රයක්.